යාපෝවේ දළදා මාලිගාව පිහිටි සමභූමියේ සිට යාපෝව පර්වතයේ දකුණු දිසාවෙන් එයට නැගීම සඳහා පැරණි මාර්ගයක් තිබූ බවට සාධක හමු වෙනවා. එහි පර්වතයට නැගීම සඳහා කපන ලද පඩිපෙළද ගල් අල්ලා සකස් කරන ලද පඩිපෙළක නටබුන්ද සොයාගෙන තිබෙනවා. මේ නටබුන් අතර මේ පර්වතයේ මුදුනේ ගඩොලින් හා සක්කා ගලින් බිත්ති බඳින ලද ගොඩනැගිලි කීපයක් දක්නට ලැබෙනවා. ඒ අතර යුරු ගලින් බැඳ සකසන ලද පොකුණුද දක්නට හැකි. පර්වත මස්තකයේ පිහිටි වැදගත්ම ගොඩනැගිල්ල ලෙස සැලකිය හැකි මේ රජ මාලිගාවයි. එදා යාපහුව පර්වතයේ මත මුලින්ම මාලිගාවක් ඉදිකරවාගෙන ප්‍රදේශය පාලනය කරන ලද්දේ සුබසෙනෙවියා විසින් බවයි මූලාශ්‍ර ග්‍රන්ථවල සඳහන් වන්නේ. ශ්‍රී ලංකා ටෙලිකොම් එකම රටක් එකම හඬක්.